බරපතල අපකීර්තියක් අපිට රටක් විදියට පුරවැසි විදියට අත් උනා මුතුරාජා හස්තියා සම්බන්ධයෙන් දලදා මාලිගාවට පරිත්‍යාග කරපු මේ හස්තියා තියෙන කුරිරු සැලකීම් සහ හස්තියාගේ රෝගී තත්ත්වය ගැන සැලකිලිට අරගෙන රයා කියන සංවිධානය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරනවා. හැබැයි මේ පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි රයා සංවිධානය මේ සම්බන්ධයෙන් තායිලන්ත තානාපති කාර්යාලයට පැමිණිල්ලක් කරන්නේ. අපි මේ හස්තියා සජීවීව මුළු රටම දැක්කා. මුළු ලෝකේ හැම ප්‍රධාන නාලිකාවකම ප්‍රධාන ප්‍රවෘත්තියක් බඩපත් වුණා. හැබැයි අපි අඩු ගානේ මේ දක්වා අවම වශයෙන් කනගාටුව පළ කිරීමක් රටක් විදිහට සිද්ධ වෙලා නැහැ. ඒ නිසා ලෝකෙ පුරා අපිට මේ මොහොතේ තියෙන්නේ ඉතාම අපකීර්තිමත් නාමයක් මුතුරාජා සක්සුරීන් නැවත තායිලන්තර ගෙනියන්න කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් අවශ්‍ය රාජතාන්ත්‍රිකව කනගාටුව ප්‍රකාශ කිරීම කරලා අපේ රට අපේ ජනතාව අපේ පුරවැසියෝ සත්තුන්ට වනජීවීන්ට සලකන්න ආකාරය මෙහෙම නෙමෙයි කියලා කියන මතය. අතන මෙහෙම නෙමෙයි සලකන්නේ. නමුත් සමාජගත වෙලා තියෙන වෙන මතයක්. තායිලන්ත රජය අපේ රටට මේ හස්ති රාජ්‍යය ලබා දීලා තියෙනවා. මේ හස්ති රාජ්‍යය ලබා දුන්නාට පස්සේ සන්නසකි රජය විසින් අන්ද විහාරයේ දේවාලයට පූජා කරලා දෙනවා. රජය සන්නසකින් යම්කිසි ඇතේ හෝ යම්කිසි දෙයක් පූජා කරාට පස්සේ ඒ වගකීම වනජීවි දෙපාර්තමේන්තුවෙත් නැතුව යනවා. අපිට අයිතියක් නැති වුණත් දෙහිවල සත්වෝද්‍යානයේ තබාගෙන කළ හැකි උපරිම සත්කාර ප්‍රතිකාර ඒ රටට ගෞරවයක් වශයෙන් අපි කරගෙන ගියා. නමුත් තානාපතිතුමාගේ දැඩි ඉල්ලීමක් තියෙනවා මේ සතාව නැවත ගෙනියන්න කියලා. ඉතින් අයිතිකාරත්වයේ දරන හාමුදුරුවන්ගෙන් කෙටි කාලීනව මේ කැමැත්තක් අරගෙන තමයි මේ සතාව අපි තායිලන්තයට යවන්නේ.